අපිට මතකයි දෙදස් පහේ ජනාධිපතිවරණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන්නේ වැඩි ඡන්ද 182,000කින්. ඒ 182,000කින් අපි දිනද්දී ඔබ වැඩි ඡන්ද 50,000කින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරෙව්වා. අපි 2010 මැතිවරණය අතිවිශිෂ්ටන්දමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරා. 2015 මැතිවරණයට අපි එද්දී අපි බෙදුනත් අනුරාධපුරේ ඔබ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරෙව්වා. ඒ වගේම 2018 පළාත් පාලන මැතිවරණයේදී අපි බෙදිලා තරඟ කරා. එහෙත් ඔබ පොහොට්ටුව විශිෂ්ටන්දමින් අනුරාධපුරේ ජයග්‍රහණය කරා. විශේෂයෙන්ම 2019 මැතිවරණයට එද්දී 2020 ජනාධිපතිවරයා තෝරද්දී බෙදිලා හිටපු අපි අද වෙනකොට එකතු වුණා විතරක් නෙවෙයි, අපේ ජයග්‍රහණය විජයග්‍රහණය බවට පරිවර්තනය කරන්න මේ මංගල ලැරියේ අපිට හැකියාව ලැබෙනවා. ඒ හින්දා විරුද්ධ පක්ෂයට ජයග්‍රහණය ගැන අවස්ථාවක් නැහැ. කොහමද උන් ජයග්‍රහණය කරන්න ගියේ? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තරඟ කරන්න අවස්ථාව ලබා නොදී කුමන්ත්‍රණය කරලා ජනතා පරමාධිපත්‍ය කුමන්ත්‍රණවලට යට කරලා තමයි ආණ්ඩුව ජයග්‍රහණය කරන්න සූදානම් වුණේ. හැබැයි ස්වභාව ධර්මය විතරක් නෙවෙයි, මේ රටේ නැවතත් ජනතා ආශිර්වාද මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දෙද්දී අපිට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 20 ජනපති බවට පත් කිරීමේ හැකියාව අපිට තියෙනවා. මේක ගොවි ජනතාවගේ දිස්ත්‍රික්කය, මේක මුළු රටටම සහල් දෙන ජනතාවගේ දිස්ත්‍රික්ක, මේ රටේ වැඩිම පීඩාවට පත්වෙච්ච දිස්ත්‍රික්ක. හැබැයි අපි ඔබට සහතික වෙනවා. ඔබට කෘෂිකර්මාන්තයේ අහිමි වෙච්ච ඒ වරප්‍රසාද සියල්ල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ නැවත ඔබට ලබා දෙනවා කියන කාරණාව. ඒ හින්දා අපි එකතු වෙමු, අපි සියලු දෙනා එකතු වෙමු, අපි සියලු දෙනා මේ දවස් 38 කැපකිරීම් කරමු. අපි එකතු වුණා වගේ මේ දිස්ත්‍රික්ක අපි බෙදිලා ජයග්‍රහණය කරා වගේ නෙවෙයි, වැඩි ඡන්ද 225,000කින් අනුරාධපුරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙද්දී ඔබ ප්‍රාර්ථනා කරපු මේ අවුරුදු පහටම ඔබ කල්පනා කරපු අපේ රටේ ඒ අද්විතීය නායකත්වය මහින්ද රාජපක්ෂ අගමැති වෙන ආණ්ඩුවක් අපිට 2020 අපේ රටේ යහපතට, රජ රට යහපතට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහින්දා අපි ඔබට මේ ජයග්‍රහණයේ ගෞරවය ලබා දෙනවා. අපි පොහොට්ටුවෙන් දින්න අපි ඒ ගෞරවය ඔබට ලබා දෙනවා. එහින්දා අපි 2020 ජනාධිපතිවරයෙක් නොවැම්බර් මාසේ 16 වෙනිදා පත් කරගන්නවා. ඒ පත් වෙන්නේ මේ ඔබ ඉදිරියේ ඉන්න මේ රටට සාමය ලඟාපු, මේ රටේ යුද්ධ නතර කරපු, මේ රටේ තරුණයන්ට යහපත් රටක් හදන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එක ප්‍රකාශ කරමින් මන් නිහඬ වෙනවා. සියලු දෙනාට ජය වේවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජය වේවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජය වේවා. සුභානාගරය ප්‍රාර්ථනා කරමින් මන් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.